හරි කතා පහේ කනතුරු අපි කෙලින්ම ආවේ ඔන්න මෝතා කිචන් එකට. අද ටිකක් අමුතු දෙයක් අමුතු කිව්වට මේ ලොකු අමුත්තකුත් නෑ. නමුත් මේ අපි අද හදන්න යන්නේ මික්ස්ඩ් වෙජිටබල් බේක් එක. වෙජිටේරියන් අයට වෙන්න පුළුවන්, වෙජිටේරියන් නොවන අයට වෙන්න පුළුවන්. ඔය හැමෝටම ටිකක් අමුතු විදිහට වෙජිටබල්ස් කන්න ක්‍රමයක් තමයි ඔන්න අද කියලා දෙන්න හදන්නේ ශාන්ත මයදුන මහත්මිය. අපි මුලින්ම මතක් කරමු මොනවද ඕන කරන්න කියලා. මෙතන දැන් වෙජිටබල්ස් තියෙනවා, තව අවශ්‍ය කරන මෝතා නිෂ්පාදන කිහිපයකුත් තියෙනවා. මතක් කරමුනේ. ඔව් විදුරාගේ අපි බේක් ඩිෂ් එකක් කිව්වම අපි හැමතිස්සෙම හිතන්නේ පාස්ටා බේක් කරනවා, ෆිෂ් බේක් ඒ වගේ. අද අපි ගත්තේ ගමේ කෑම ටිකක් අරගෙන ඒක කොහොමද රසට බේක් කරලා ගන්න කියන අදහසත් එක්කම බේක් ඩිෂ් එකක් කිව්වම හැමතිස්සෙම හිතෙනවා බිත්තර ඕනේ කියලා. දැන් අපි බිත්තර නැතුව තමයි කරන්නේ, බලමු. හරි, එහෙනම් ඔන්න අපි දැන් මතක් කරන්න යන්නේ මොනවද මේ මික්ස්ඩ් වෙජිටබල් බේක් එක හදන්න ඕන කරන ද්‍රව්‍ය කියලා. මම කියන්නේ දැන් අපි බේක් කරන්න යන්නේ ගමේ කෑම ටිකක් කියලා. අතර මේකේ තියෙනවා මම ගත්තේ අපි සාමාන්‍ය අපිට නේද බත්තලයි මෑකරලු කොම අපිට හොඳටම ගමේ පුරුදු කෑම. අතර බත්තල ගත්තා, මෑකරල් ගත්තා, ඊළඟට අලු කෙසෙල්. ටිකක් ලස්සන වෙන්න පාට වෙන්න කැරට් ගත්තා. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන උඹලකඩ. කැමති නම් දාන්න, උඹලකඩත් කන්න නැත්නම් නොදා ඉන්න පුළුවන්. හරි, අපි බට මේස හැන්දක් විතර දාගන්න. විදුරාගේ මේකේ තියෙන අපේ සාමාන්‍ය දෙයක් තෙම්පරාදු කරනකොට අපි තෙල් ටිකක් දාන්නත් පුළුවන්, බට දාන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි, කැමති දෙයක් ඊතර තියෙන. මොනවද අපි දාන්නේ? ලුණු ටිකක්, අමු මිරිස් ටිකක්, තක්කාලි ටිකක්, ඒ වගේ සාමාන්‍ය සරල දේවල්නේ. ඔව්. අපි වැඩි රහ වෙන්න තමයි බට දැම්මේ. රස සහ පෝෂණය. ඊළඟට මේකට දානවා කරපිංචි ටිකක්. අමු මිරිස්. ඊළඟට අපිට මේක ටිකක් කරපිංචි ටිකක් පොඩ්ඩක් වැඩෙන්න දෙන්න. හරි. ඊළඟට මේකට අපි දානවා පොඩියට කපපු ලුණු. අපි මේවානේ උයන්න ගන්නෙ තැමතිස්සෙම ලුණු, කරපිංචි, සාමාන්‍ය එළවලු වලට දාන දේවල්. ඔව්. ඊට පස්සේ අපි මේකට දානවා තක්කාලි ටික. දැන් ඊළඟට මම යන්නේ අර අපි ඉස්සෙල්ලා දැන් වෙජිටබල් බේක් එකක්නේ හදන්නේ. ඔව්. එතකොට අපි ඉස්සෙල්ලා බේක් කර අවශ්‍ය ටික තම්බගෙන හිටියා. දැන් මම ඒවා එකින් එක එකතු කරනවා. හරි, අපි දැම්මේ අලු කෙසෙල්. මේක දාන්න ඕන ක්‍රමයක් තියෙනවද පිළිවෙලක්? ඔව්. අපිට වැඩියෙන් තැම්බෙන්න ඕනේ ලෙවල් තියෙනවා නම් වැඩි ඉස්සෙල්ලා දාන්න ඕනේ. නමුත් අපි මේවා බාගෙට තම්බලා තියෙන නිසා එච්චරම ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට තියෙන පොඩි දෙයක්. දැන් බේක් කරන්න යනකොට විදුරංගී අපි දැන් බිත්තර හුඟක් කරාට බේකින් වලදී අපි බිත්තර පාවිච්චි කරනවා. ඔව්. නමුත් අපිට බිත්තර කන්න නැත්තම් ඒ වෙනුවට තියෙන හොඳ ආදේශකයක් එක තමයි අපි කියන්නේ මෝතා කස්ටඩ් පවුඩර්, මෝතා කෝන්ෆ්ලාර්. ඒ දෙක තමයි අපි බිත්තර වෙනුවට උදව් කරගන්නේ. දැන් අපි එක පොඩි මිශ්‍රණයක් හදාගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ දැන් මෙතන දැම්ම පොල් කිරි. පොල් කිරි කෝප්පයක් විතර දාලා ඒකට දානවා කස්ටඩ් පවුඩර්, මෝතා කස්ටඩ් පවුඩර් මේ සැත්තක්. හරි, මෝතා කස්ටඩ් පවුඩර් මේක හැන්දක්. ඔව්, මෝතා කෝන්ෆ්ලාර් මේක. හරි. කෝන්ෆ්ලාර් මේ සැත්තක් දැම්මා. කස්ටඩ් පවුඩර්ත් මේ සැත්තක්. මම මෙතනදී ගත්තේ වැනිලා කස්ටඩ් එක. හරි. දාලා මේක ටිකක් පොල් කිරි වලයි මේක දිය කරන්නේ. අබ ටිකක් අඹරන්නේ දන්නවනේ, අබ අඹරන්නේ මොනවෙන්ද කියලා. අබ අඹරන්නේ විනා කිරි. ඒ අබ ටිකක් දැම්මා. දාලා හොඳට මේක කලවම් කරනවා. තමගේ රස අනුව ගම්මිරිස්. දැන් ඊළඟට අපි කරන්නේ මේක ලිප දාලා මේකට අපිට පොඩ පොඩ අපි එකතු කරනවා. මේ හදාගත්ත මිශ්‍රණය. දැන් මේකට දාලා අපි බේක් කරන්න පුළුවන්. මයික්‍රෝවේව් එකක නම් ඇත්තටම විනාඩි 3ක් වගේ වෙලාවකදී බේක් කරන්න පුළුවන්. හරි. අපි නැත්තම් අවන් එකක්. අවන් එකක විනාඩි 8ක් විතර වගේ. හරි. බේක් කරන්න. එතකොට සෙල්සියස් අංශක කොච්චරක්ද ඒක? 1 සෙන්ටිග්‍රේඩ්ක 180ක්. ෆාරන්හයිට් නම් 350ක්. ගෑස් අවන් එකක් නම් ගෑස් මාක් 4 වගේ ගන්න පුළුවන්. මේක හදලා ඉවරයි. දැන් තියෙන්නේ බේක් කරන් අරගෙන බලන්න විතරයි.
එතකොට අපි හදන vegetable fritter එක හදන්න ඕන අසංකයි එත් එකම ශ්‍රියන්තයියත් එනවා. අසංක එත් එකම ශ්‍රියන්තයි ඕන්න ඔබට අවස්ථාව තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා vegetable fritter එක හදන්න. හරි වෙනදා නම් කැමරාව ඉස්සරහා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ මහා නළුවෙක් මහා රංගන ශිල්පියෙක්. හැබැයි අද ඉන්නේ කැමරාවක් ඉස්සරහා හැබැයි ඉන්නේ kitchen එකේ. ඔව්. අත්‍යවශ්‍යම kitchen එකේ සාමාන්‍ය ජීවිතේට kitchen එක නැතුව කිසි දෙයක් කරගන්න බෑනේ. නේද? ශාන්ත මාර්ක්. හා කුස්සිය අපේ සාමාන්‍ය ජීවිතේ වටිනාම තැන. ඉස්සර මේ මේ අපේ ගැමියෝ කතා බහ කරලත් කුස්සියේ ඉඳගෙනනේ. ලිපගාව ඉඳගෙන වටේට ඉඳගෙන කංගෙඩියක් උඩ ඉඳගෙන ඕන තැනක. ඒ නිසා මෙතන ඉන්න එක මට ගෞරවයක් කියලා මම විශ්වාස කරයි. එවනම් අපි බලමු අද මේ ශාන්ත මායතුන මාත්මිට උදව් කරන වැඩ ඔක්කොම කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා. හරි එහෙමනම් අපි මොනවද මුලින්ම හදන්න කියලා අහලා බලමු. ඔව් ඇත්තට මම නිකන් හැමදෙස්සෙම ඔගොල්ලෝ දකින්නේ නැහැ අපි හදන්නේ බොහොම සරල දේවල්. මොකද ලොකු ලොකු දේවල් නෙමෙයි හැම කෙනෙකුටම වැඩි දෙනෙකුට හදන්න පුළුවන් දේවල් තමයි අපි හුඟක් උත්සාහ කරන්නේ. මේ වැඩසටහන තිස්සෙම කරේ ඒ වගේ දේවල්. අද හුඟක් දෙනෙකුට හදන්න පුළුවන් දේවල් තමයි තෝරගත්තේ. ඇත්තට මේක හරි මම ගත්තේ නිකන් ගෙදර තියෙන එළවලු ටිකක්, කැරට් ටිකක්, ගෝවා ටිකක්, ලීක්ස් ටිකක්, තක්කලි, ලූණු, අමු මිරිස් ඔක්කොම දැන් මැද්ද තියෙන්නේ මොනවාද? මැද්ද තියෙන්නේ නම් කුනිස්ස. ඒකත් මේ මාළු මස් උඹලකට නැතුව හැමෝටම ලේසියෙන් හොයාගන්න පුළුවන් නිසා කුනිස්ස දැම්ම. හැබැයි කුනිස්සවත් කන්න නැති එක්කෙනෙක්ට ඒක අමතක කරන්න පුළුවන්. ෆ්‍රිටර්ස් කියලා කියන්නේ දැන් පිටි වලින් හදන පිටි මිශ්‍රණයකින් එන එක. නමුත් මම මේක හදන විදිය නිකන් එච්චර හිතන්න එපා. පිටි මේස හැදි දෙකක් විතර දැම්ම. සාමාන්‍ය පිටි. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ෆ්‍රිටර් එකක් නෙමෙයි අපි හදන්නේ නේ. අපි සාමාන්‍යයෙන් වෙනස් විදියට. ෆ්‍රිටර්ස් තමයි මම හදන උගක් කෑම හිතේ මේ අලුත් නම් අපි දානවනේ. ඉතින් උගන්ට ඕනේ නම් අපි දාගන්න පිටි දැම්මා. ප්‍රොබ්ලම්ස්. ප්‍රොබ්ලම්ස්. ඊට පස්සේ අපි දානවා මෝතා කොන්ට්‍රා. ඒ කියන්නේ අපි දැන් පිටි මේස ඇති දෙකක් විතර දාලා මෝතා කොන්ට්‍රාව දානවා පුරෝපු මේසෙන්. ඊළඟට මම දානවා කිරි පිටි. උඩ ගෙදරක තියෙනවනේ කිරි පිටි. මේක අත්‍යවශ්‍ය නෑ. හැබැයි දැම්මොත් රහයි. කිරි පිටිත් ඔය මේස ඇඳක් විතර දානකො මේස ඇඳ දෙකක් විතර පිටි දැම්මා. ඊට පස්සේ කොන්ෆ්ලා මේස ඇඳක් දැම්මා. කිරි පිටිත් දැම්මා පොඩ්ඩක්. මේස ඇඳක් වගේ දැම්මා. දැන් මෝතා බේකින් පවුඩර් තේ හැඳක් විතර දැම්මා. ඊළඟට මං කොහොනේ ශ්‍රියන්ත කට්ට සැරට කියලා. ඒ වාස වැඩිය මිරිස් කන්නද ටිකක් කන්නද? නෑ නෑ මිරිස් වලට අපි කැමති. මිරිස් කැමති මිරිස්. අපි සැරයිනේ. නේ. ඒකනේ. මිරිස් දැම්මා ටිකක්. ගම්මිරිස් දානවා. ඊළඟට මොනවද කියන්න බෑ තව එන්න ඕනේ මිරිස්. ලුණු අන්න රයි. සාමාන්‍යයෙන් ගෙදර දුරේ නෝන නැති වෙලාවට සාමාන්‍යයෙන් කුකින් මං හරි ෆන් කුකින් ඉස් ෆන් නේ කුක් විත් ෆන් අපිත් එහෙම තමයි ඕල්රයිට් දැන් ඉතින් මේක මෙහෙම කලවම් කරා දැන් මතකයි මොනවද කියලා මට ආසයි දැන් මම මේකට දානවා මේ එළවලු ජාති ටික ඔක්කොම ඔව් මොනවද දාන්නවද දාන්නේ ගෝවා දැම්මා ගෝවා කැරට් තක්කාලි ලීක්ස් මේ වගේ දානවා ඔව් ලීක්ස් අමු මිරිස් ලුණු ඔක්කොම දානවා හරි දැන් අපි මේ පිටි වලට මේ ටික ඔක්කොම කලවම් කරනවා හරිම ලේසි දෙයක් මේක අමුතුම කෑමක් වෙයි වගේ නේ ඇත්තටම නමක් නැද්ද මේ මැටි මේ වලට ඔව් ඇත්තටම දැනට දාලා තියෙන නම එක තමයි කේක් පිටි. බලමුකෝ දැන් ඉවර වෙනකොට නමක් එයි. හනකොට නමක්. හනකොට අවශ්‍යයිද? ගාල සද්දෙත් එක්ක. දැන් සමහරවල් ඊට පස්සේ දැන් මම මේකට දාන්නම් කුණිස්ස ටිකක්. කුණිස්සන්. ටිකක් දැම්මා. ඒක නැත්තම් නිකන් ඉන්න. හැබැයි ඕන මේ වෙනකොට මාළු ටිකක් තම්බලා, චිකන් ටිකක් තම්බලා. ඒ වගේ දාන්න පුළුවන්. උඹලකට වගේ දේවල් පාවිච්චි කරන්න. උඹලකට දාන්න පුළුවන්. මම හැමෝටම ලේසියෙන්ද ඇච්චර ගණනුත් නැති හින්දා තමයි කුණිස්ස ගත්තේ. ඒ වගේ අපි කලවම් කරනවා. දැන් මට මේකට දාන්න පුළුවන් වතුර බිත්තර ඕන එකක්. බිත්තර එකතු කරනවා. දැන් ගොඩක් නම් බිත්තර දෙකක් විතර නැත්නම් එක බිත්තරයක් දාලා වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. හදලා ඉවරයි අසංක. තම්පත් කරමුකෝ. ශ්‍රියන්ත කැමති නැද්ද චුට්ටක් මේකට සහභාගී වෙන්න? පුළුවන්. දාලා බලමු. කුසුම මොනවද කියන්නේ කියලා අහලා බලමු. මම චුට්ටක් හදන්නද? හදන්න. අදින් පස්සේ දිගටම ගෙදර යන්න වෙයිද නැහැ බයිනේ. අතම දැක්ක. රත්තම දැක්කා.
රටම් පෙනිපෙන ඉවනම් ඇයි ගෙදර බැරි කියලා ඊළඟට ගිය වැඩසටහන ඕකේ හැබැයි චුට්ටක් දැම්මනම් හොඳයි අපි බලමු දැන් ඒ කොච්චර ලොකුද ඉන්නවද කියලා ලෝභ නැහැ සියන්තයි ලෝභ නැහැ ලෝභ නැහැ අපි පොඩ්ඩක් පොඩ්ඩක් කිනුච දැන්ද එහෙම කරපොහාම ලිපනි මාණ්ඩෝනේ යන්න දැක්කද දැන් අපේ වැරද්ද ලිපනි ගින්දර ගොඩාක් ආවොත් ස්ටක් කරලා කළු වෙනවා ඒතර ඇතුළ අමුවේ ඒක නිසා අපිත් කළුනේ කළු කිව්වට අපි දැකුම් කළු ඈ සිත් කළු නිත් කළු කොහොමද තියෙනවද ඔන්න බලන්න කන් කළු හරි අපි මේ යන්ත හදපු එක මේ බලන්න ඔව් මගේ ඒක නේද මං තව පොඩි එකක් දාන්න පොඩි එකක් දාන්න බලන්න මමනික ප්‍රශ්යක් අහන්න කමන්නේ නැද්ද කමන්නේ කමන්නේ ඔය දෙයක් දැන් මේ ඔක්කොම අමුද්‍රව්‍යන්නේ අමුද්‍රව්‍ය නොමැතිව සාදාගත හැකි ආහාරය අමුද්‍රව්‍ය අමාරු ඉදාන්නේ අපි හැදලා හැම දෙයකම අමුද්‍රව්‍ය ගැන ඉස්සෙල්ලා කතා කරන්නේ ඔන්න මම කියන ආහාරයට අමුද්‍රව්‍ය ඕනේ නැහැ අමුද්‍රව්‍ය නොමැතිව සාදාගත හැකි ආහාරය උත්තරෙත් මම කියනට පුළන්ද හසන් ෆෘට් සලාඩ් අමුද්‍රව්‍ය ඔක්කොම ඉදිනුයි පාවිච්චි කරන්නේ ෆෘට් සැලඩ් ඔක්කොම ඉදින් එව්වා. අමු එව්වා නෙමෙයි. ආහා. අමුද්‍රව්‍ය නෙමෙයි. ආ අමුද්‍රව්‍ය නෙමෙයි. අපි තේරුම් ගත්ත විදිය වැරදි. මෙහෙම දැන් අපිටත් ඕන එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශ්‍රේතයි. මම අහන ශ්‍රේතයි ප්‍රශ්න මෙහෙම. ඔව්. දැන් ප්‍රශ්න උත්තර වැඩසටහනක් කරනවා. මේ කැම සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. ඔව්. උදේ ආහාරයට ලබා ගත නොහැකි කුමක්ද? බ්‍රෙක්ෆාස්ට්. ඔව්. උදේ ආහාරයට ලබා ගත නොහැකි කුමක්? කුමක්ද? උදේ ආහාරය ලබාගත නොහැක්කේ. උදේ ආහාරය. තව ලාහුනද? ඔව් තව. හරි. හරි. ඔයාම කියන්නකො. අපි නෑ අපි නම් අර මේ මේක කන වෙලාවට ප්‍රශ්නෙට උත්තරේ ගන්න. එතකන් අපි කන්නද මේකෙන්? කන්න. අපි නම් පොඩ්ඩක් කමු එනම් මේකෙන් නේද? හරි. හබලු. උදේ ආහාරයට ලබාගත නොහැක්කේ කුමක්ද? කල්පනා කර කර කන් බලන්න. බොනෝ. මොත බොනෝ බෙල්ල විස්සා. ඉතාලි භාෂාව රහයි පුදුම රහ. හ්ම්. හ්ම්. තැන්කියු.